තේරණ අදහසකට කිව්වොත් එහෙම පුතේ අපේ ලංකාවේ ටෙලි නාට්‍යයක් අපේ ලංකාවේ නිර්මාණය වුණාම ඒ ටෙලි නාට්‍යයක් නිර්මාණය වෙලා අපේ ලංකාවේ මිනිසුන්ට ලබා දුන්නට පස්සේ ඒ ටෙලි නාට්‍ය මිනිසු තේරුම් ගන්න ආකාරය අර්ථවත්නේ කරන්න බෑ ඒක ඒ වගේම තමයි ජනතාව හැසිරෙන ආකාරය ඒ ටෙලි නාට්‍ය බලලා ජනතාව හැසිරෙන්නේ කොහොම වගේද කියන කාරණාව පුතේ ඇත්තම යථාර්ථය පුතාලා හිතන්න ඇත්තම කාරණාව හිතන්න අපේ ලංකාවේ මිනිස්සු හරි වෙනස්නේ මේ දැන් කොච්චරද කියනවනම් රූපවාහිනිය යන ටෙලි නාට්‍ය පදනම් කරගෙන යාළුවත් එක්ක කතා කරන්න තමන්ගේ ෆෝන් එකේ තියෙන 2.50 කපා ගන්න ජාතියක් අපි ඕක නෙවෙයිද ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් දෙවනි කිමෙ මොනවා හරි දෙයක් සිදුවීමක් වුණා ඒ සිදුවීම පදනම් කරගෙන දුර ඉන්න යාළුවත් එක්ක අපි කතා කරනවා ඒ කතා කරද්දී දැන් ඒ දුර ඉන්න යාළුවායි අපි කතා කරනවා අයි මචං මෝර වැඩි අර කොනහස්ත මේක වුණා මේ අර ප්‍රශ්න වුණා මේ ප්‍රශ්න වුණා ඊ දැන් හිත මොනව වෙයිද දන්නේ ඒ කියන්නේ මිනිස්සු බලන්න කොච්චර වෙනස්ද මේ මිනිස්සු පණිවිඩ අර්ථකථනය කරගන්න විදිය මේහා සම්බන්ධ පරිශ්‍රණ කරා ඇත්තම කතාව ඕකනේ පුතේ මේ මිනිස්සු තේරුම් ගන්න සමහරක් අය මාධ්‍ය තුල යථාර්ථයක් කියලා විශ්වාස කරනවා ඇත්තම කාරණාව සමහර ගෑනු මිනිස්සු පුතේ ගෙවල් වල රණ්ඩු වෙනවා ටෙලි නාට්‍ය විදියට තමන්ගේ ස්වාමි පුරුෂයා හෝ තමන්ගේ බිරිඳ හැසිරෙන්නේ නැහැ කියලා ඉතින් බලන්න කොච්චර අපේ ලංකාවේ මිනිස්සු ඒව අර්ථකථනය කරගන්න එක සම්බන්ධව ගැටුම් තියනවාද තවත් තේරුම් ගන්න කිව්වොත් එහෙම මේක ඇත්තටම තේරුම් ගන්න සරලවම කියන්න පුළුවන් හරිද රූපවාහිනියක් බලලා චිත්‍රපටයක් නැත්නම් ටෙලි නාට්‍යයක් බලලා ඒකේ නළුව හෝ නිළිය අපේ සැබෑ ලෝකේ ඉන්න පෙම්වතියකින් හෝ පෙම්වතාවකින් බලාපොරොත්තු වෙන කොටස ඇයි ඔයාට තමයි අර විදියට ආදරය කරන්න බැරි ඔයා ඔයා මෙහෙම ආදරය කරනවා අර කට්ටිය නම් බලන්න අර ආදරය කරන බලන්න අර කොල්ල කොච්චර හොඳද ඒ කෙල්ලෙක් මේ කැප ක්‍රීම් ටික කරා ඔය වගේ ප්‍රති මහ බොළඳ මානසික මට්ටමක් තියෙන අපේ මිනිස්සු ගාව ඒකට අර්ථකථනය කරගන්නවා හරි ඒ වගේම තමයි බලන්න අපේ ලංකාවේ කොච්චර මිනිස්සු සරලවම කිව්වොත් එහෙම කොච්චර ප්‍රති මානසික පීඩනයකින් ඉන්නේ කියලා අපේ ලංකාවේ මිනිස්සු කොච්චර මානසික පීඩනයකින් ඉන්නේ කියන කාරණාව අපිට එක හොඳ ආකාරම දැනන දේවල් ටිකක් තියෙනවා ඒ තමයි Facebook වලට දැන් අපි ලංකාවේ තමයි ගොඩක් දුරටම මේ වැඩි වශයෙන්ම Facebook පරිහරණය කරන ජාතියක් අපි. මොකද අපේ දුක කියන්නේ අපි ඕකේ. සතුට කියන්නේ අපි ඕකේ. මොන හරි ප්‍රශ්නයක් වුණාම අපි ඕකේ කියන්නේ. මේ සමස්තයක් සඳහා අපි පාවිච්චි කරන්නේ Facebook ජාලාව. බලන්න ඒක කොච්චර අපි ප්‍රාථමිකයි කියන කාරණා. TikTok මෙන් ඒකෙන් තියෙන ප්‍රශ්න ටික අමතක කරගන්න ඔය විවිධ සමාජ ජාලවලට මේ රිපෝට් නැගිලා තියෙන ඇත්තම කතාව විදියට මේ පරිශන වලින් තාවුරු වෙන දේවල් අපේ ලංකාවේ මිනිස්සුන්ගේ මානසික ව්‍යාකූලභාවය නැති කරගන්න අපේ ලංකාවේ මිනිස්සු Facebook පරිහරණය කරනවා TikTok වලට මූලික වෙනවා මොකද අර එහෙ අර මද වෙලාවකට හරි ටික වෙලාවකට හරි අපි අපේ තියෙන ප්‍රශ්නේ අපි ඉවත් වෙන්නේ මේ කියන සමාජ ජාලවල හරහා නමුත් ප්‍රශ්නෙකට තියෙන්නේ ඒ ඉවත් වුණාට ඒ දේවල් යථාර්ථය කියලා විශ්වාස කරන දේවල්. එතකොට මේ කියනවා ඒ පිළිබඳ ජනතාව හැසිරෙන ආකාරය. මේ බලන්න ක්‍රියා කරන ආකාරය කොහොමද කියලා පුතේ දැනගන්න මේ මීඩියා කියන විෂය අධ්‍යයනය කරද්දී ඒකේ ප්‍රධාන අරමුණ බවට පරිවර්තනය වෙනවා කියන කාරණා.